ඔය අදත් වෙනද වගේ සාදරෙන් පිළිගන්නවා තුසි බ්‍රෝ YouTube channel එකට. ඔයා YouTube කෙනෙක් නම්. ඔයා YouTube එකට video upload කරලා මුදලක් උපයන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. තාමත් ඔයා YouTube channel එකේ monetization enable කරගන්න බැරි වුණා නම්, ඔයාට මේ video එක ගොඩක් වැදගත් වෙයි. මොකද අද මම කතා කරන්න යන්නේ ඔයාගේ monetization කියන option එක. option monetization කියන්නේ YouTube එක හරහා ප්‍රධාන මුදල් උපයන්න පුළුවන් මාර්ගය තමයි monetization කියන්නේ. ඉතින් මේ monetization කියන එක enable කරන්න කලින් ඔයාගේ YouTube channel එක සැලකිලිමත් කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඉතින් මේ කරුණු දෙක බැරි වෙලා හරි ඔයාගේ channel එකේ තියෙනවා නම් අනිවාර්යෙන්, ඒ කියන්නේ එකක් මේ කරුණු මම දැන් කියන්නේ කරුණු දෙකෙන් එකක් හරි තියෙනවා නම් monetization එක enable කරන්න යනවා. මොකද ඔයාගේ enable කරන්න කියත් ඔයාගේ watch time එක complete කරලා තිබ්බත්, subscribers ලා complete කරලා තිබ්බත්, views 10,000 complete කරලා තිබ්බත් ඔයාගේ channel එක reject වෙන්න තියෙන අවස්ථාව 99%ක් තියෙනවා. පළවෙනි දේ තමයි copyright strike කියන එක. දෙවෙනි එක තමයි community guideline strike. මොකද මේ copyright strike කියන්නේ ඊට පස්සේ community guideline strike කියන්නේ. මේ දෙක දැනවා YouTube එකෙන් නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. copyright strike එකක් වදින්නේ කෙලින්ම අනුන්ගේ දේවල් වගේ YouTube channel එකට අතුපත් කිරීමෙන් තමයි copyright එකක් වදින්නේ. copyright එකක් වදින්නේ අපි දෙනවා video එකක් ගන්නවා TV channel එකකින්. ඉතින් ඒක තනිකර copyright එකක්. ඒ වගේම ඔයා ගන්නවා මගේ YouTube channel එකේ video එකක් ඒකල ඔයාගේ channel එකට දානවා. ඒකත් සම්පූර්ණ copyright එකක්. මොකද ඒක අනුන්ගේ දේ. තව දෙයක් copyright මේ copyright කියන ගොඩක් දේවල් සාධාරණ තියෙනවා. ඉතින් මම මේ විදිහට කියන කම කියන්නේ copyright එකකට copyright එකක් වදින්න copyright එකක් කියන්නේ අනුන්ගේ video එකක්, ඒ වගේම අනුන්ගේ photo එකක්, අනුන්ගේ logo එකක්, අනුන්ගේ watermark එකක්, වෙන කෙනෙක්ගේ background music එකක්. ඉතින් මේ දේවල් ඔයාගේ video එකේ ඇතුළත් වෙනම නම් ඒක copyright strike එකක් වදින්න තියෙන අවස්ථාව වැඩි. දැන් ඔයාලා මම ඒක තේරෙන්නේ නැති කියලා හැම දෙයක්ම ඔයාගේ දේවල් පාවිච්චි කරන්න. හැබැයි මම දැන් මගේ YouTube channel එකේ මම කරලා තියෙනවා මොකද background music ගන්න වෙනම sites තියෙනවා. ඒ වගේම YouTube channel තියෙනවා. ඉතින් ඒවා විතර විවෘතව ගන්න ඕනේ. ඒවා ගැන මම වෙනම කතා කරන්න. මම මොකද copyright strike එකක් කියන්නේ හැම ඒවා YouTube එකේ තියෙනවා. YouTube එකේ ගන්න හැම video එකක්ම ගන්න සැලකිලිමත් වෙන්න ඔයා හරි අපිටම අමම හරි ෆොටෝ එකක් ගන්න. ඒ ෆොටෝ එක වෙන කෙනෙක් ඒ ෆොටෝ එක වෙන කෙනෙක් දිවිලා අපරවන්න යන්නේ වෝටර් මාක් එකක් නැත්නම් ලෝගෝ එකක් හරි දිනවා. ඒක එහෙම අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ ඒක නඩ පුළුවන් කෙලින්ම වීඩියෝ එක කොපිරයිට් ස්ට්‍රයික් එකක් කියලා ස්ට්‍රයික් එකක් වගේ වදින්න ගොඩක් හිත තියෙනවා. කව YouTube එක කිසිම වෙලාවක කොපිරයිට් ස්ට්‍රයික් තියෙන ඉස්සෙල් කමිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් තියෙන කිසිම වීඩියෝ එකට YouTube එක හරහා අපිට සල්ලි ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඔයා වෙන කෙනෙක්ගේ වීඩියෝ අපි දැන් මේ channel එකකින් වීඩියෝ එකක් ගත්තයි කියලා ඒ වීඩියෝ එක අපි දැම්මට ඇත්තටම වැඩක් නැහැ. හරිද? බැරි වෙලා හරි යාලා TV channel එකකින් එක්ක ඔයාලා දැක්ක දවසට නැත්නම් ඒක ඔටෝම copyright වදින වෙලාවල් තියෙනවා. නැත්නම් ඒ channel එක දැක්කොත් ඒ channel එකට පුළුවන් ඔයාගේ channel එකට ඇවිල්ලා copyright strike එක දාන්න එහෙම දැම්මොත් එහෙම ඉතින් සල්ලි වලට හම්බෙන්නේ නැහැ. තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් වලට යන්න එපා. මම හිතනවා මොකද මේ copyright strike කියන දේ ඔයාලට කෙටියෙන් පැහැදිලි වෙන්න ඕනේ කියලා. copyright strike එකක් කියන්නේ ආයෙත් කිව්වොත් එයාගේ නොවන වීඩියෝ දාන්න එපා. ඔයාගේ නොවන වීඩියෝ, ඔයාගේ නොවන ෆොටෝස් දාන්න. ෆොටෝස් කියන්නේ ඔයාගේ වීඩියෝ එකට මොකක් හරි ෆොටෝ දාන්න. ෆොටෝස් කියන්නේ ඔයාගේ වීඩියෝ එකට දානවා. එයා වෙන ෆොටෝග්‍රාෆර් කෙනෙක්ගේ ලෝගෝ එකක් තියෙනවා, එයාගේ නමක් තියෙනවා. ඉතින් ඒ ෆොටෝස් ඔයාගේ වීඩියෝ එකට ඇඩ්ලොඩ් කරපු. ඉතින් ඒ වීඩියෝ එක අයින් වෙන්න තියෙන අවස්ථා වැඩිම වැඩි. ඒ කියන්නේ හොඳටම තියෙනවා. මොකද ඒක නට අයින් කරන්න හැකියාවක් තියෙනවා. ඒ ඔයාගේ නොවන නිසා ෆොටෝ කියන්නේ වෝටර්මාක් ලෝගෝ, බෑක්ග්‍රවුන්ඩ් මියුසික්. ඉතින් මේ දේවල් බලපානවා copyright strike එකක් වදින්න. copyright strike තියෙනවා නම් ඔයාට පුළුවන් ඔය YouTube channel එක යන්න. ඒ YouTube channel එකේ PC එකේ යන්න ඕනේ. ෆෝන් එකේ යවන desktop mode එක දා ගන්න ඕනේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඔයාට පුළුවන් channel එකට ගිහිල්ලා ඔයාගේ creative studio ගන්න. ඒක channel වල ගන්න. channel වලදී කියලා පස්සේ ඔයාට බලන්න පුළුවන් උඩින්ම තියෙනවා copyright status. ඒ වගේම දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් community guideline status කියලා. මේ දෙක කොළපාට වෙලා තියෙන hina මුළු දෙකක් වෙලා තියෙනවා. ඔයාගේ channel එකේ හොඳටම හොඳයි කිසිම අවුලක් නැහැ. copyright strike ඇත්තෙත් නැහැ. community guideline strike ඇත්තෙත් නැහැ. ඉතින් මේ දේවල් දෙනවා සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මම කියන්නම් දැන් copyright strike කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඊගාවට තමයි community guideline. මොකක්ද මේ community guideline කියන්නේ කිව්වොත් උදාහරණයක් විතර ඔයා පිටුමු ඔයා සත් මොකක්ද දානවා මිනිස්සේ කවුරු වෙනින් මරනවා ඒ වීඩියෝ එක තමයි. ඒ කියන්නේ community guideline වලට ඇතුළත් වෙන්නේ ඒවා. ඒ කියන්නේ මරණ වීඩියෝ. ඊට පස්සේ අපි තුමු කෙලින් තව ප්‍රධාන දෙයක් තමයි මේවා
කොහොමද මේ තව ප්‍රධාන දෙයක්? තව ප්‍රධාන දෙයක් තමයි අසභ්‍ය අසභ්‍ය වීඩියෝස් ෆොටෝස් මේ වගේ දේවල් වලට YouTube channel එකට upload කරන්න බෑ. ඒක ඒ කියන්නේ copyright එකක් විදිහට නෙවෙයි, community guideline strike එකක් විදිහට මේ වගේ දේවල්. තව දේවල් විදිහට ගිරිහර කරන ඒවා වල නම් ගිරිනේ කියන්නේ බලන්න බැරි දේවල්, බලන්න බැරි දේවල්, ඉතින් බලන්න බැරි දේවල් YouTube දෙක හදා ගන්න දේවල් එක. ඒකත් මනාව දේවල් ඒවාගේ දේවල් තමයි මේ කමිටි ගන්න ස්ට්‍රයික් එකට ඇතුළත් වෙන්නේ. ඉතින්ත් වල බලන්න කමිටි ගන්න ඉස්චෙක් කරලා ගිහිල්ලා ආයේ channel එක බැරි වෙලාවේ එකක් හරි දිනවන කිසිම වෙලාවක මොනිටයිස් කරන්න බල කරලා ගන්නවා. ඔයාලගේ channel එක reject වෙන දින අවස්ථා සියවුණා තියෙනවා. ඒක නම් මම හිතන්නේ වීඩියෝ ගෙනාවේ මේ වීඩියෝ ගොඩක් එකට තියෙන YouTube එකේ තියෙන වීඩියෝ ගොඩක් සල්ලි හම්බ කරලා මම කියන්නේ බරපතල කෙනෙක් නම් YouTube වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක් නම් මම හිතනවා මේ වීඩියෝ වල ගොඩක් වැදගත් තියෙයි කියලා. ඉතින් මේ වගේ තව තව ටිප්ස් බල දැනගන්න අනිවාර්යෙන් channel එක subscribe කරන එක අමතක කරන්න, පයි වගේ bell icon එකත් click කරන්න, ඔයාලට තියෙන ප්‍රශ්න වගේ channel එකේ තියෙන ප්‍රශ්න හැමදේම පල්ලයක් comment කරන්න. ඉතින් මේ වීඩියෝ වලට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේම වැඩි වීඩියෝකින් න්යාගත් හැමෝම ඊළඟ ඔබට සුබ දවසක්.